ප්‍රාර්ථනා කරනවා වින්දනීය උදෑසන බලාගෙන ඉන්න සියලුම දෙනාට. ඉතින් අද දවසේදී අපි ගොඩාක් හරවත් ගොඩක් ජීවිතේට වටින දෙයක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ අපි කවුරුත් ආදරය කරන කවුරුත් ජීවිතේ ගොඩාක් වටින ආසාවෙන් කරන්න තියෙන දෙයක් තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් කොහොමද හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න කියලා තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මගේත් සමග ඉන්නවා නායකත්ව හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ ડોક્ટર කුමා ඉද්දමල් වෙන. ආයුබෝවන්. ශ්‍රීමාලි. සුබෝදස්නක් නර්මදා. ඒ වගේම මගේ පැත්තෙන් ඉන්නවා අපේ ජේෂ්ඨ කතිකාචාර්ය වසන්තා පතිරණ මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පෞල් ජීවිතය යහපත්ව ගෙනියන්නේ කොහොමද? ඒ වගේම පෞල් ජීවිතය යහපත්ව ගත කරන්න අවශ්‍ය කරුණු මොනවාද කියලා කතා කරන්න. ඉතින් එතනදී මම හිතන්නේ අපිට ගොඩාක් වැදගත් වෙන දේවල් තමයි අද අපේ සාකච්ඡාවේදී කතා වෙන්නේ. අපි බලමු මොනවද අපි මේ කතා කරන්න කියලා. ඊට කලින් අපි අඳුරගෙන ඉමු සජී කාත් එක්ක එකතු කර වෙන්නේ කියලා. අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නේ ඔබට රස ගුණ පිරි ආහාර වටවරුවක් කොහොමද හදන්නේ කියලා දෙන්න. මුලින්ම පිළිගන්නවා අපේ මැදිරියට නිපොන් හෝටලේ ප්‍රධාන සුප වේදිතුමා ධර්මපාල හිරිමුතුගේ ගෑබුවන් සුබදාසනක් එක්ක එක්කම ඔහුගේ පුතත් අවිල්ලා ඉන්නවා දර්ශන හිරිමුතුගේ සුබදාසනක්. අපි අද ෂෙෆ් මොනවද හදන්නේ? අද අපි හදන්න යන්නේ සීෆුඩ් බිරියානි. සීෆුඩ් බිරියානි එකක් ඒත් එක්කම රයිතා එකක් අපි හදනවා. මිච්චි සම්බෝලෙකුත් අපි හදනවා. මොනාද කොහොමද අපි හදන්නේ කියලා වැඩි විස්තර ඔබට කියන්න. ඊට කලින් නර්මදා ඔය පැත්තට එනවා. හරි මං හිතන්නේ අද හැමදේම හොඳට දේවල් එකතු වෙනවා. ඉතින් පෞල් ජීවිතයකට කෑම හදන එකත් වැදගත්. ඒ විතරක් නෙමෙයි කොහොමද අපි හොඳ පෞල් ජීවිතයක් ගත කරන්නේ. අපි මුලින්ම අපි කුමා මහත්මයෙන් අහන්න ඕනේ මොකද්ද මේ හොඳ පෞල් ජීවිතයක් කියලා කියන්නේ? ඒක නම් සෑහෙන අභියෝගාත්මක ප්‍රශ්නයක් නර්මදා. හොඳ පෞල් ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා. මොකද අපි හැම එකක්ම ගැන කතා කරනකොට අපි කියන්නේ මේ අර්ථකථනයක් කියලානේ. ඔයා අර්ථකථනය කරන්නේ පෞල් හොඳ පෞල් ජීවිතයක් කියලා එකක්, මම අර්ථකථනය එකක්, තව කෙනෙක් ඒක අර්ථකථනය කරන තවත් විදියට. එහෙනස හොඳ පෞල් ජීවිතයක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා අහුවොත් සරල වශයෙන් ඔක්කොම හැම එක්කෙනාගේම දේවල් සම්පින්නණය කරලා එක තැනකට දාලා අදහස් කළොත් එම කියන්න තියෙන්නේ සතුටින් ජීවත් වීමට දෙදෙනෙකු එකතු වෙලා ජීවිත කාලයක් ගැටලු නැතුව ප්‍රශ්න නැතුව දරුව හිටියොත් දරුව සමග ඒ ජීවිතේ ගත කරනවා කියන එක හොඳ පෞල් ජීවිතයක් කියලා කෙටියෙන් කියන්න තියෙනවා. නමුත් මේක අර්ථකථනයක්. හොඳ පෞල් ජීවිත සමහරලාට සමහර කෙනෙක්ගේ පෞල් ජීවිතයක ස්වාමිපුරුෂයා ඊටාම නිහන කෙනෙක් වෙන්න පුළුවන්, බිරිඳක් නිහන කෙනෙක් වෙන්න පුළුවන්. එයා එයාගේ වැඩ ටික කරගෙන යනවා සාර්ථකව, මෙයා මෙයාගේ වැඩ ටික සාර්ථක කරගෙන යනවා. දෙන්න අතර වැඩි සම්බන්ධතාවයක් නැහැ. දෙදෙනා ඉන්නේ ශේෂ්ත්‍ර දෙකක, ගෙදර ඇවිදලා කාලා බෙලේ ඉන්නවා. නමුත් දෙදෙනාට වැඩි සම්බන්ධතාවයක් නැහැ. සමහර එක ගෙදෙන ගොඩාක් සම්බන්ධ වෙලා එකටම ඉන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. ඉතාලම හොඳින් අමාරු ව්‍යාපාරයක් නම් ව්‍යාපාරේ දෙන්නම ඉන්නවා වෙන්න පුළුවන්. පෞල් ජීවිතේ දෙන්නම ඉන්න හොඳ හුඟාක් සමිපලා කන්නේ බොන්නේ එකට. එතකොට ඒක හොඳ පෞල් ජීවිතයක්. ඒ නිසා මම කියන්නේ කෙටියෙන් කිව්වහම හොඳ පෞල් ජීවිතයක් කියලා කියන්නේ අර්ථකථනයක්. තමා තමයි අර්ථකථනය කරගන්නේ. මේක තමයි අපි හොඳ පෞල් ජීවිතය කියලා කියන්නේ. ඔව්. ගොඩක් රණ්ඩු කරන දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ගොඩක් සමගින් ඉන්න දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඒක අපි දකින විදිය නේද මිස්ටර් කුමා? ඒක අපි දකින විදිය. ඒත් එක්කම මේ ඉතින් අර රණ්ඩු කරන දෙන්නෙක් හොඳ පෞල් ජීවිතයක් ගත කරනවද කියලා ඇහුවොත් අපි බලන්න වෙන්නේ සතුටින් නෙමෙයින්න වෙන්නේ. දැන් අපි ගාවට උපදේශණයට හරිය නැයකින් අපි ඉස්සල්ලාම අහන්නේ මේ ඔයා සතුටින්ද ඉන්නේ කියලා. ඔව් සතුටින් ඉන්නේ. ඒත් වාගේ බිරිඳගෙන් වතුෘප්තිමත් වෙනවද ස්වාම පුරුෂයෙක්? ඔව් මම තෘප්තිමත් වෙනවා. ඊට පස්සේ අහන ප්‍රශ්න තමයි බින්දුදන් 10 දක්වා ගත්තාම කොච්චර තෘප්තිමත්ද කියලා. ඒතර කියනවා 10න් 4යි කියලා. ඒතර දන්න 6ක් තෘප්තිමත් වෙලා නැහැ. එතකොට බින්දගෙන් අහපුවාමත් එහෙමයි. නමුත් දෙන්න හිතන් ඉන්නේ මම එයාව තෘප්තිමත් කරනවා, එයා මාව තෘප්තිමත් කරනවා. එහෙම තමයි හිතන් ඉන්නේ. නමුත් අත වශයෙන්ම ගත්තාම තෘප්තිමත් වෙලා නැති බව තමාවවත් දන්නේ නැහැ. ඒ දෙදෙනාගේ දේවල් ඉතුරු වෙලා නැහැ. ඉතින් රණ්ඩු කරනවා දෙන්නෙක් වුණොත් එහෙම මම හිතන්නේ අර මූලික සාධකේ වන අපි දැන් තනියෙන් ජීවත් වෙන්නේ නර්මද. කාලයක් තනියෙන් ජීවත් වෙලා ඊට පස්සේ අපිට හිතෙනවා අපි මේ ලබන සතුට මදි කියලා. අපිට සතුට ඩබල් ට්‍රිපල් කරගන්න වැඩි කරගන්න හිතේ තියන තමයි දැන් දෙන්නේ එකතු වෙන්නේ. එකතු වුණාට පස්සේ දැන් ඔය වැඩතරහින් අපි අහනවා දැන් ඔමහලා ඒක නේද එකතුනේ කියලා. ඔව් ඔව් කියලා අත උස්සපුවාම ඊළඟ සැරේ අහනවා ඉතින් ඒ සතුට ඩබල් වුණාද කියලා. ඉතින් කට්ටි හිනා වෙන එකපාරට උත්තරයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ සතුට ඩබල් කරගන්න යන ගමනේදී තිපිච්ච සතුටක් නැති කරගෙන තමයි ගොඩක් අය ඉන්නේ. එහෙනසම රණ්ඩු වෙමින් ඉන්නවා කියන හොඳ පෞල් ජීවිතයක් කියන්න බෑ. හේතුව මූලික පරමාර්ථය ඉෂ්ට වෙලා නැති නිසා. මූලික පරමාර්ථය සතුට වීම. සතුට වීම. ශ්‍රීමාලි
මහිතන්නේ කුමා මහත්මයා හොඳ දෙයක් තමයි කිව්වේ මේ රණ්ඩු කර කර හරි කමන්නේ සතුටින් ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ නමුත් මේ සතුට හොයාගන්න අපිට ඒ තරම් ලේසිද වසන්ත මහත්මිය මොකද සාමාන්‍යයෙන් අද වෙනකොට අපේ සමාජයත් එක්ක මේ පවුල එහෙම නැත්නම් මේ මව පියා කියන දෙදෙනාම කාර්යබහුලයිනේ एक अभी सामान्य दाखिल दया इत मेतन नदी में कार बहलोत एक अभी तो मैं सत्तुट सामग्री मन तमें समाधान पौले पावत पुलवांत ओ अतम श्रीमाली दंग अभी सत्तुट की जीवित अत्यावश्यम दया अभी समहार विलावट पौल जीवित संबंधवेन्नी मे सत्तुट होयागन हे बे अभी मतकति आगा लोके अद्धवेनुकोट मिनीसुंट अहिमी विलायन लोकमदे तमा सत्तुट अभी एक होयन हेम तन दिम विशेषेन्म अभी विवाह जीवित पत्न मे सतुट होयागन हे भाई सतुट की एक अर्थकथने करगा दया इतकोट ये सतुट सदा अभी काले अकोन अभी दू अट मे काले की दवसट पै विसी हतर अदे मे पै विसी हतर अभी मुन मुन देवाल वल्ट खेपकरा नोनद එතකොට අපේ ජීවිතයේ අද වෙනකොට ගොඩාක් මිනිස්සු අත්විඳින ලොකුම අභියෝගය තමයි අපේ කාලේ අපි කොයි තැනටද දෙන්නේ. ඒක නිසා කතා කරනවා මේ වැඩ ජීවිතේ කලමනාකරණය work life balance කියන කාරණේ. එතකොට අපි හොයාගන්නේ කොහොමද අපේ පවුල වෙනුවෙන් කාලය? පවුලේ කාටද වැඩිපුර කාලයක් දෙන්න ඕන? දැන් පවුල කිව්වහම අපිට ඒක इसलाम अर्थकथने करगत्ताम पौले समार विलावट अम्मा ताता सहोदर सहोदरियो एक जीवात्तेनो वेन्न पुलो अपि इसलाम इपदेने पौलक ए पौले अम्मा ताता सहोदर सहोदरियो वेनत् ज्ञातीन इन्न पुलो एहेम नत्तम अपि कवदारी विवाह उनाट पस्से एक मूलिकवम स्वामी पुरुषया बिरिंद सह दरुवन केन समन्वित वेन्न पुलो एतकोट एगोल्ले एक गत करन्न अपिट कालयक अवश्यय उरा अपि अद लोके गुडाकाय कार्य बहुलना ए कार्य बहुलत्वे ऐतुले अपे पाउलट अपिट कालयक देन्न बै कियने एक समहार वेलावट केनेकुट लोकु अभियोगयक वेन्न पुलुवन मिनिस्सु कियन कथाव तमा हुस्म गन्नवत वेलावक नै एतेन एहेम समाजयकदी अपि अपे पाउलट कालय देनवा कियने एक अभियोगयक हैबै देन्न ओन मनुस्सयेकुट तमंगे जीविते तमंगे पाउल वेनुवेन कालयक नै कियन्ने या कोई तरह सार्थक के ने कुनात या सार्थक का या कि पावल तुले एक ने पावल की ने दे तमाई अपे ओन में किने के जीवित वैध करने तैने में ने श्रीमाली मुकदो पावल की ने का ना तू अपे खाता करना ना बे मे समाजे के ने कुछर सराहट गया तेरा ड पावल अपने है के याने या थानी वे ना मे समाजे ओन तरह मिनी स्विंग අපි වෙනුවෙන් පවුලක් තියන්න ඕන ඒ පවුල ඒ හැංගීම මං හිතන්නේ අපිට වෙලාව වුණ තරම් ගෙනල්ලා දෙයි ඉස්ලාම ඇති වෙන්න ඕනේ හැංගීම මට පවුලක් තියනවා මං හිතන්නේ ඒ හැංගීම තමයි අපි ඇති කරන්න ඕනේ මිනිස්සු අතර ඉතින් මං හිතන්නේ මේ හැම දෙයක් ගැනම අපි සාකච්ඡා කරනවා ඊට කලින් අපි සජී මොකද කරන්න කියලා බලමු අපි අද බිරියානි එකක් තමයි හදන්නේ ශ්‍රීමාලි කිව්ව විදිහටම සීෆුඩ් පොඩ් බිරියානි එකක් හදන්නේ ඒත් එක්කම රයිතා එකක් මිංචි සම්බෝලයක් අපි හදනවා chef අපි මුලින්ම කියන්නේ අපේ බිරියානි එක හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන්නේ සුදුළු උණු ඉඟුරු මිංචි කොළ කොත්තමල්ලි බීලු උණු ලුණු බැදගත් ලුණු काजु कुरुंदु पोतु एनसाल मसाला पाउडर गम मिरिस सॉल्ट एंड एलिंगितेल पोल तेल पिरिसुदु पोल तेल इसो तलपत मालु देल्लो ओय तुनु तमाय सीफूड एकट एकतु वेन्ने इदि अपे अर वासविसेन तोर आर वेला लबा दीम ता अपे අදහස හොඳයි අපිට tire දිස්සන අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා ඒත් එක්කම chef රයිතා එක හදන්න වගේම මිංචි සම්බෝලේ හදන්න අපිට මොනවද ඕන වෙන්නේ මේ සම්බෝලේ වලින් අපිට හදන්න පුළුවන් මිංචි ලුණු සුදු ලුණු ගෙඩියක් දාලා මේ ඔයිල් පොඩ්ඩක් දාලා කරන්න හොඳයි අපි මුලින්ම හදන්නේ රයිතා එකද මිංචි සම්බෝලේද නැත්නම් අපේ බිරියානිද බිරියානිද තමයි ආරම්භ කරන්නේ කාල වේලාව මොකද ඉස්සන්න ඉතින් හරි අපි පටන් ගමු මොකද කරන්නේ මේ බිරියානි ටිකක් විශේෂයි කියලා chef කිව්වා විශේෂව විශේෂයි අපි දැන් නව වසරට ආරම්භ කර ප්‍රථම කැම්ප එක තමයි නිපොන් හෝටලේ ඔව් නිපොන් හෝටලේ මම සේව කරන ස්ථාන මුලින්ම මොකද කරන්නේ මුලින්ම මම එළිගෙ තෙල් ස්වල්පයක් දාගන්න
ඊට පස්සේ කපාගත් ලුණු දීලුණු රොට ඒත් එක්කම සුදු ලුණු ස්වල්පයක් ප්‍රමාණයක් තියෙනවද කියලා ප්‍රමාණයක් ග්‍රෑම් 10ක් විතර දෙන්නෙකුට දෙන්නෙකුට විතර කන්න පුළුවන් ප්‍රමාණයක් තමයි ග්‍රෑම් 10ක් ඇති දෙන්නෙක්ට විතර හොඳයි ඉඟුරු ඉඟුරු ඒකත් ඒ ප්‍රමාණය තමයි ඊට පස්සේ अवश्य තක්කාලි ගෙඩි දෙකක් විතර අරක කුක් වේගෙන යනකොට මේ මාළු ටික තමයි දාන්න තියෙන්නේ මාළු වලින් පළ තලපත් මාළු ලොකු ඉස්සෝ ඒක අපිට වෙනම කපලා වෙන් කරගෙන තියෙනවා ඒක උඩින් තියන්න ලස්සනට මේ ටික තමයි අපි තියාගෙන ඉන්නේ හරි ඊට පස්සේ කොත්තමල්ලි කොළයි උඩින් කජු කජු උඩ දාලා ලස්සන කරනවා මේ බාස්මති හාල් වලින් තමයි හදාන්නේ बोईल දැන් මම මාළු ටික පොඩියට කපාගත්ත ඉස්සෝ ටික සහ දැල්ලු තලපත් මාළු ටික මිශ්‍ර කරනවා මේකට මේ ටික අපි වෙනම පෑන් එක අපි බැද ගන්නවා ඒක උඩින් ලස්සනට තියා ගන්න දැන් මේකට අපි මිරිස් කුඩු කැලි මිරිස් කුඩු අන්තිමටමද දාන්නේ කුක් එක නේනෝ අපි සීසන් කරනවා ලුණු ගම්මිරිස් දාලා ඊට පස්සේ පේස්ට් එකක් හදාගෙන තියෙනවා पेस्ट विला अभी मैं कलिंग करता मे पेस्ट सुधुन इंगूर मिंची इंगूर सुधु मिंची साधिक उप मिस्करला मे गी एल तेल तीन मेतिक अरगट मिस्करा मे पेस्ट तीन उपम एक मेन लून तीन मदीन अभी सोल पस कर एक अभी मैं मालू तीक विनम बेद पिछद पोलते वसवी मत होटल कैमोले पड़ी वेन तेरे मूलतंगे රත්නේ තමයි දෙවෙන ගෙදර ඉන්නේ මේ දෙවෙනි පුතා. එයා තමයි නිපොන් හෝටලේ දෙවෙනියා. එයාත් ඉතින් දැන් වසර 6ක් විතර පළ පුරුද්දක් ඇති කෙනෙක්. හොඳයි. චෙෆ් මේක අපි මිශ්‍රණේ කොච්චර වෙලාවක් තමලත් කරන්න ඕන? කොහොමත් විනාඩි 10ක් 12ක් විතර යයි. විනාඩි 10ක් විතර යනවා අපිට මිශ්‍රණේ මේ කරන්න. හොඳයි. අපි මිශ්‍රණේ හදාගෙන එනකන් කෙටි විරාමයකටයි යන සූදානම් වෙන්නේ.
दवस प्रोग्राम की अभी कथाकराने यहाँ पात पौ जीवित गेनियान कहुमद की मंगे तो डॉक्टर कुमार अहंड पौ जीवित गेनियान को दिदनागे अति व्ययुत कैप किरी मनोवाद कैप किरी मेने का साधक के संबंध पर्यशन तुनमती लिविंग पर्यशन सार्थक विवाह जीवित बलपान प्रधान साधक हतरा यह हतरे पलवीन के तम आकर्षण इसलाम दख दिना दखम कमी दिंडोड़े अतकोट एक पलवीन साधक दिवन साधक इकट विसी मेदी अति प्रिय भाव दिना दिखा इन प्रिय वीलू अखर माम वीलू अखर इक गेलो समर वीलू अखर मैं वीलू अल इतर इतना प्रियने तुम्हें साधक या कि अन्ोन्य दयाद हो मारो मरकना दिन मंग मरकना दिन वाइफ हस्बंड हस्बंड वाइफ दिन देवल संबंध एक आर्थिक वटनाकन देखिए बे इट वा गेम रक्तियान वैक अत्र साधक नर्मद हब साधक मंग उत्तर दिन उन्नीस अरवे मेडिस्तर नौकर अत्र साधक एक कैप किरीम की मुखाद में कैप किरीम कैप किरीम की वह अपहित मम कमती मंगने के शेष्ट्रे ये शेष्ट्रे लोक इन नंबर वन प्रधान विक्रमें मं कमती सब विशाल उद्यान उद्यान एवं वेकरण गोकू वेपीलाकानदे एक पौलवासी धर्वतवासी बिरीदत्वासी तात लम्बल माम कारवासी नम दें बिरीदीनो ओया दंगला रेवेनो वेडी उच्चर मुख दंगल कतिकार चुमी तुम वसंत पत्र महात्म्य की वागे काले मधि मेकरा दें बिरीदेनो उच्चर उमान तत्व जीवात्व इनको कीला मगे पोड़ी काले दिवच लकू माशाव तमय दी नंबर वन मीम करी कम उदाहरण की मुखर से नंबर वन इलाक सलीको दुख वेरे बलापुर दंगे तो मे बिरीदेम पारधि मट पुलवांग वेडो हर मट नंबर वन वेडो मम नंबर थ्री भी तरह अति कीतरा देवा कपकल दाने पुलवांग वेडो बिरी बिरीदे लिविंग कीप इक साधके मम्मी यानी बिरीद अभी स्वाम पुरुष हमदान दारे बिरीद पासल गुरुरिया यदि हम दाने दारी दिन दू दिता मन दाने मगे अंदर तेम इन यदोटे दी हम दाने दारे दिन युद्ध बिचाल हेम गीलास गना समाट अवृद्धरा इक सर गेदरने बिरीदर दें पासल गुरु हरी सतुट क्लब उड़ती इकरा इगे पड़ी पड़ी कल आप सिहने यदोटे धरू दी गेदरी हंद दें अम्म गीहम इसको मे दिन बलागन के नति हंद आयोड़ प्रश्न सर स्वाम पुरुष सामने वायन गेद बबाल बलगन मत पड़िया कमी अल्ली तीन अभी दें इकर बिरीदे तमहर विलावट अमहार इवागे आसाविंग तूर्ति उपाधि अपासल एम सामान समहार बिंदी बिरीदेवा समहार के हर कमे मगन गेद धरू दिन बलगन अंदर कप किरीम तीन इधर एक्म संहार विलावटने बिरीदा कपीत पेरपास 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 खवासन का मीन यदकोट पड़ी पड़ी वेड़ तीन उत्सव तीन अवृद्ध उत्सव तीन विशाख उत्सव तीन विशाल खाले इकड़का तमागे लमे हरी दिन हरी गेदर इनो आयक ने बलागन लमे लकनी दखला तातरीदनो आने मीलम तिना मगे नून गील पीटलाम गुड़ बलागन पेरपास नवतल दाने दी पेरपास नवता कमी आसा इंकर नम अभी हेमविल बलो अवटम ड्रिवन लाइफ एक अवटम के लिए अभी अम किसी प्रतिपल अरबयागन ये प्रतिपल सदहा वेडकन जीवित मुखद अभी दिन्न बोने प्रतिपल मगे स्वाम मम स्वाम पुरुष बिरीद अभी दिन्न मे इकतूने मुखड़द इकतूने अंतिम सतुड़ी धरू हेदे मुखड़द मे लोके सामान्य सिद्धांत धर थदल सतुड़ी सतुट एन ए मूलिक सिद्धांत टीके मूलिक साधटी गो इतकोट अब इक्कीन गुट सिद्धवेन एक्दे आपकरा तव इक्कीन सिद्धन तव दे आपकरा ये कैप किरीम लैसी नैति सां पुरुष बिरीद समहार मे दिन वाद मगे काबाट समहार कौनसंग उपदेश नोटाइल मे प्रश्न इतने इंत मंग इसल मत तरकान एम बे हमदा जो अतमेंटा
කැප කැප කරන්න කැප කරන්න ඔයා හදාගත්තු ආසාවෙන් ඉගෙනගෙන පොඩි කාලේ අම්මලා තාත්තලාත් කියලා සීනියක් දැකලා ඒ සීනිය උපාධිකුත් පාසල දැන් හදාගෙන ඉන්නවා ඉතින් ඒ වෘත්තිය දැන් විවාහ ජීවිතයක් උනහම මෙච්චර කාර මෙතුමේ සඳහන් කළා වාගේ කාලේ නැති වෙයි කියලා හිතුවේ නෑනේ අපි ඒ නිසා දැන් සිද්ධ වෙලා තියෙනවා දැන් කැප එක දෙයක් කැප කරන්න නැතේකින් භාගයක් කැප කරන්න මේ තීරණේ ගන්න බැරි තාක්කල් හැමවෙලේම පෞල් ජීවිතේ අවුලක් ලෙස ගැටුම් ඇති කරගනිමින් තමයි යන්නේ ඒකට මේ නීතිඥවරයෙක්ද වෛද්‍යවරයෙක්ද මනෝවිද්‍යාඥයෙක්ද උපදේශකවරයෙක්ද කවුද කියන්නේ කතිකාචාර්යවරයෙක්ද කවුද කියන බලපාන්නේ නැහැ ඒ කැප කිරීම කරන්න බැරි තාක්කල් අර විවාහ ජීවිතය අසුතරින් තමයි ගත කරන්න යන්නේ මම හිතන්නේ මේ හැමදේම පිරිමි ගැහණු දෙපාර්ශ්වයටම බලපානවා නේද අනිවාර්යයෙන්ම පිරිමි ගැහණු දෙගොල්ලන්ටම බලපානවා හැබැයි සමහර අයගේ තමහරය පුරුදු වෙලා ඉන්නවා තව මන්ත පුච්චුටි උදාහරණයක් කිව්වොත් අවබෝධයක් තියෙන සමහර අය දැන් මම මේ ඊපෙරදා අපි මේ නුවරඑළිය වැඩසටහනට ගිහිල්ලා වෙන ගමන් දැන් අපි කට්ටියක් ගියා අපේ ස්ටාෆ් එකුණත් දැන් බඳපු ජෝඩුවක් ඉන්නවා අලුතෙන් ඒ ප්‍රීමිලාමයා දැන් යාගේ නෝනා කිව්වොත් මම මේ එයාට පොඩ ඔලුවකක් මකවයි තියෙන දැන් ප්‍රීමිලාමරි කියතුමකෝ මම මට අර මල්ටි එක බලලා යන්න ඕනේ කියලා हाँ बल पड़ी कैप कर मल्टी बल्ड बहिंदेक පොඩ් බිරියානි එක තමයි නර්මදා අපි හදමින් ඉන්නේ චෙෆ් අපේ මිශ්‍රණයේ ලිපේ තියෙනවා දැන් හොඳටම හැදිලා ඊට පස්සේ අපි මොකද කරන්නේ ආ ඊට පස්සේ මේකට තක්කාලි ටික එකතු කරගන්න ඒක වතුර වගේ මිශ්‍ර වෙලා තියෙනවා ඒ එහෙම නෑ ඒක එහෙම වෙන්නේ නෑ දැන් බත් එක දාපු ගමන් ඒ හරියට ඒක හරියන්නේ ඔය පොඩ්ඩක් මිස් කර ඊට පස්සේ අපි අපි අර පේස්ට් එක මේක මම මුලින් කිව්වනේ විස්තර. ඔව් අපි ආයිමත් කියමු චෙෆ් මේ බොහොම මේකට මිංචි මිංචි කොත්තමල්ලි සුදු ලුණු ඉඟුරු ලුණු ගී ඔයි ගීවල් කියන්නේ එළිඟි තෙල් එළිඟි තෙල් ඒ මිශ්‍රණය තමයි තියෙන්නේ. දාලා බෙන්ඩර් කරලා ලුණු බදලා අරගෙන තමයි බෙන්ඩර් කරලා මේකට මිශ්‍ර එක හදාගන්නේ. මේකෙන් අපිට මේක තියාගන්න පුළුවන්. මේකෙන් අපි සාමාන්‍යයෙන් පෝෂන් දෙකකට විතර වගේ මේ ප්‍රමාණය ඇති. මේක තමයි තියෙන ෆ්ලේවර් එක දෙන්නේ. මොකද මේක මුකුත් මේ කිමිකල් ආහාර මුකුත් නැහැ. කෙලින්ම ප්‍රෙස් මේ මේ මේවා තමයි යූස් මේ මිංචි කොත්තමල්ලි හොඳයි අපිට මේක තියාගන්න පුළුවන්ද තියාගන්න පුළුවන් තියාගන්න පුළුවන් නේ හරි තමන්ගේ ෆ්‍රිජ් එකක් තියෙනවා නම් ඒකේ සාමාන්‍යයෙන් මාසයක් වුණත් තියාගන්න පුළුවන් විදිහට තියාගන්න පුළුවන් පේස්ට් එක හරි ඊට පස්සේ අපි මේක මේ නව වසරට පටන් ගත්ත අලුත්ම පොට් බුරියානි එකක් තමයි මේක ඔව් කියන්නේ ලංකාවට ආවේ මේක මැටි පිඟන් මැටි ඔක්කොම මැටි වලින් නිෂ්පාදනය කරපු අපි ගැලින් ප්‍රදේශයෙන් ලබා ගත්තේ ඉතින් මේවයි තමයි අපේ ආයතනයේ නිපොන් හොටලෙත් මේවම තමයි මේ විදිහට තමයි යන්නේ ටේබල් එකකට ඇවිල්ලා දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා පොට් එක සුවද බෙදාගෙන කාලා යනවා හොඳයි අඩු මුදලට ඒක තමයි හරි චෙෆ් අපි ඊට පස්සේ අපි මිශ්‍රණයට එකතු කරගන්නවා පේස්ට් එක පේස්ට් එක මෙතන අපි පෝෂන් හතරක් විතර වගේ නිසා හරි පේස්ට් එක අපි කොච්චර ප්‍රමාණයක් දානවද චෙෆ් පේස්ට් එකෙන් මේ හැදි දෙකක් විතර හතරක් විතර වගේ මේ ඊට පස්සේ දැන් හොඳ සුවඳකුත් එනවා. නර්මදා එනවා නේද හන්සෝද? බඩගිනිය දැන් නම්. දැන් බඩගිනිය නේද? ඊට පස්සේ තමයි අපි අපේ මත් එක දාගන්නේ. ඒක ඔය පේස්ට් එක කුක් කරපු නිසා වැඩි විලා කුක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ඕන නම් තමන්ට මේක බාස්මති වලින් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් කීරි සම්බෝලින් පුළුවන් නැත්නම් රතු වහල් අපේ සිංහල රතු කැකුළු ඒකෙන් වුණත් යූස් කරන්න පුළුවන්. ඉතින් අපි අර විශේෂයෙන් මේ බාස්මති එක තමයි මේක දැන් අපි පාවිච්චි කරන්න යන්නේ. ඊට පස්සේ අපි බත් ටික දාලා කවලම් කරලා අපි තව කොච්චර වෙලාවක් ඕක තියන්න ඕනද කියලා මේක විනාඩි 5ක් ඇතුළත මේකට දැන් අපි පොඩ්ඩක් යොමු කර වෙන කහ කුඩු සුවල්පයක්. ඔව් අපි මේක ප්‍රමාණයක් කියන්නේ සුවල්පයක් ඒ ප්‍රමාණයට. ඔව්. හරි භාගයක් වගේ. ලස්සන පාටක් ගන්නත් ඒක අර විස බීජත් එහෙම තියනවා නැසෙන් ගෑනවා. කහ විතරයිද දානිච? හ්ම්. මිස්සර් එකට අපි අනිත් ඔක්කොම යොමු කරලා තියෙනවනේ. මිස්කම්. වැදගත්
काजू एंड मुद्रस पलम दागा ना ग्राम पालो आप कितने वाके देंगे होंदे वार्ने आती है ना वहाँ तो सुवा दागती है ना वहाँ इतने पासु बेदगत लून सह कारपिंचा लून सह कारपिंचा गारे मिल जाए एक एंग हैंडी देखा हमारा कितने वाके मिस्टर गर्गन होंदाई इन पासु देंगे आए कट आपी उड़ीं अरे लसन दिया ना पेन थालपत मालू ठीक है मैं इस्सा लोकु लोको इस्सा लोको इस्सा मैं क्या कहते रहेगा जिंग करना ना लोकु मिस्सो आवश्यकता भी कुतने हैं हमारे सामान्य मीडियम साइज पॉली साइज खाओगे ना जिंग का मिलेगा ना ये लस्सना ही नहीं था तो कोई समझ नहीं आता दल लो मैं क्या लूनु गंभीर से दाल ऐसे इसमें कर लेते हैं कवरंगा दिन මේකත් මේකනම් මිස් කරගත්තාට කිසිම අවුලක් නැ මොකෝ මික්ස් එකක් නේ යන්නේ වෙන වෙනම බෙද ගන්න අවශ්‍යතාවයක් නැ අපි හදන්නේ සීෆුඩ් සීෆුඩ් පොඩ් බිරියානි මේක අපි chef මේ අපේ සීෆුඩ් ටික කොච්චර වෙලාවක් සීෆුඩ් ටික විනාඩි 8ක් 10ක් විතරක් විනාඩි 10ක් වගේ හොඳයි හොඳයි අපි අපේ සීෆුඩ් ටික හදාගන්න ගන්න රයිස් එකත් හදාගන්න ගන්න ශ්‍රීමාලි ඔය පැත්තට එනවා मैं सजी हम सुंद शेफन बिर्यानी के मैं मे आहार पान के मे पौल जीवित गुड़ा वेदगा मुकद मे रहाट आहार हदला देने वाण मैं अभी हेमोम खेम तीन कति का चरत मीन आहार नहीं अभी हेमदाम कथाकना मे पौल जीवित कथकरण सत्तुटिंगोने कपकिरीमकरण खाले कल मनाकरण मे हेम दर कथाकरण नमूत मे समय वेडिकरण वसंत महात्म्य मे मे निदहस कीन दे मुकद अभी गुड़ा කලාවට නිදහස ඕනාවට වැඩිය දෙන්නත් හොඳ නැහැ නිදහස නැති කරන්නත් හොඳ නැහැ ඉතින් මේ දේ මං හිතන්නේ අද සමාජයේ මම දකිනවා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඉතින් මම කැමතියි ඔබතුමියෙන් අහන්න මේ අපි ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට හෝ මේ දෙන නිදහස මොන වගේ වෙන්න ඕනේද කියන දේ ශ්‍රීමාලි නිදහස කියන්නේ මිනිසෙකුට හුස්ම වගේ අපිට නිදහස තියෙන්න ඕන එහෙම නැති වුණාම දැන් අපි කියන්නේ ළමෙක් හදනකොටත් එයාව නිදහසේ හැදෙන්න දෙන්න. එතකොට පවුලේ සමාජිකයන්ට නිදහස අවශ්‍යයි. මොකටද නිදහස අවශ්‍ය? දැන් එතකොට අපිට ડોක්ටර් කොමා කිව්වා කැපකිරීම. පවුලක් ඇතුලේ ගොඩාක් අය කැපකිරීම කරනකොට අහිමි වෙන ප්‍රධානම දේ තමයි නිදහස. කෙනෙක් කැප වෙනවා හැබැයි එයාට නිදහසක් නැහැ. එයාගේ එයා කැමති දේවල් කරන්න. බොහෝ විට පවුලක් ඇතුලේ අපි බලාපොරොත්තු වෙන අපිට නිදහසේ කරන්න දේවල් තියෙනවා. සමහර වෙලාවට වයිෆ් කෙනෙකුට නිදහසේ ටිකක් නිදා ගන්න. ඒකට පවුලේ අනිත් අය ඉඩ දෙන්න ඕන. නිදහසේ යමක් කරන්න. දැන් සමහර වෙලාවට ස්වාමි පුරුෂයෙක් කියන්න පුළුවන් මෙයාත් එක්ක මට නිදහසේ කිසි දෙයක් කරන්න නැහැ. ඒ නිදහස කියන එකෙන් අදහස් කරන්නේ තව කෙනෙක් නිරන්තරයෙන්ම යාගේ වැඩවලට ඇඟිලි ගහනවා. එතකොට නිදහස කියන එක දෙන්න ඒ පවුල ඇතුලේ අනෙත් අය තුල ගොඩාක් දේවල් නිර්මාණය වෙන්න ඕනේ. ස්පෙෂලි අපි කියනවා එයාට විශ්වාසයක් තියෙන්න ඕන. දැන් සමහර අය කියනවා මට යාව මම එයාට නිදහස දීලා තියෙන්නේ මට විශ්වාසයි. තව කෙනෙක් කියන පුළුවන් මට එයාට නිදහසක් දෙන්න බෑ මට එයා ගැන සැකයි. දැන් අද පවුල් සංස්ථාව ඇතුලේ තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි සැකය. එතකොට නිදහස අහිමි කරනවා අර සැක නිසා. සමහර වෙලාවට රැකියාවට ගියත් නිදහස රැකියාව කරන්න නැහැ. ඇයි ඒ? අරයා සැකේ නිසා කෝල් කරනවා. රෑ වුණත් අහනවා මොකටද රෑ වෙන්නේ? එතකොට එයා කියනවා මගේ රැකියාව නිදහසේ කරගන්න දෙන්න මට. සමහර දේවල් තියෙනවා අපි කරනකොට අපිට නිදහස වුණ. අනිත් අය ඇඟිලි ගහනකොට අපි දන්නවා ඒක නිදහසේ කරන්න බැරි නම් ඒක රස්සාවක් නෙවෙයි. මොකද නිදහස කියන එක අපිට අපේ මනසට ලොකු සාමයක් ඇඳගෙන එනවා. එතකොට සාමය නිදහස ඒ කියන එක හරි වටිනවා කෙනෙකුට. ඒත් මේක අවහිර කරනවා නම් පවුල ඇතුලේ කවුරු හරි කෙනෙක් ඒක සමහර වෙලාවට ඒ කෙනාට හිතෙන්න පුළුවන් එහෙමනම් මගේ ජීවිතේ අර්ථයක් තියනවාද? හුඟා කාන්තාව අපිත් එක්ක කියන දෙයක් තමයි නිදහසක් නැහැ මේ ජීවිතේ ඇතුලේ. ඉතින් ලොකුවට ඒගොල්ලෝ සෆර් කරනවා කෙනෙක් गिदरट हिरेला आशाई
අනිත් කාන්තාවගේ ලස්සනට ඉන්න ආසයි ලස්සනට අඳින්න ආසයි තමන් කැමති තැන් වල යන්න ආසයි තමන්ගේ යාළුව හම්බ වෙන්න ආසයි නමුත් ඒ නිදහස තියනවාද කියන දේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අද අපේ සමාජයේ. ඔව් උංගක් කාලවට ශ්‍රීමාලි දැන් ওই කාන්තාවට තමයි නිදහස අහිමි වෙන්න ගොඩාක් ඉඩ කඩ තියෙන්නේ. කියන්නේ අපේ සංස්කෘතික වටපිටාවත් එක්ක අපි හිතනවා පිරිමි කෙනෙකුට නිදහස දුන්නට කමක් නැහැ. නමුත් කාන්තාවකට දෙනකොට දෙපාරක් හිතනවා සමාජයේ. ඒක කමක් නැද්ද? යාට නිදහස දුන්නොත් එයා ඒකෙන් කොහොම ප්‍රයෝජන ගනීවිද? ඉතින් ශ්‍රීමාලි හොඳ ප්‍රශ්නයක් අහුවේ මේ තමන් ගැන බලා ගන්නත් නිදහසක් ඕන. මොකද කාන්තාව කියන කෙනා එයා සතුටු වෙන දේවල් තියෙන. ඒ තමයි එයාට එයාගේ එයා ගැන සැලකිලිමත් වෙන්න සමහර වෙලාවට කාලයක් නැහැ. තමන් ගැන බලා ගන්න අපි කියන පවුලක් ඇතුලේ ගොඩාක් වෙලාවට කෙනෙක්ට තමන් ගැන බලා ගන්න වෙලාවක් නැතුව යනවා. තමන් ගැන බලා ගන්න නිදහසක් නැතුව යනවා. එතකොට සමහර වෙලාවට එයා පිරිහෙනවා. එයාව දැක්කහම ප්‍රියමනාප නැහැ. එතකොට කියනවා බලන්න ඔයාගේ හැටි. ඊට පස්සේ එළියේ සමහර වෙලාවට දැක්කහම හිත යනවා ඒගොල්ල කොච්චර ලස්සනද මගේ ගෙදර ඉන්න කෙනා තමයි මේ ප්‍රියමනාප නැත්තේ. එතකොට හැබැයි යාට නිදහසක් සහ ඉඩක් දීලා නැ ඒ කෙනා වගේ ලස්සනට ඉන්න. ඉතින් මං හිතනවා ඒව හරි වැදගත් පවුල ඇතුලේ අනිත් කෙනාට ලස්සනට ඉන්න මම හිතනවා. ඔව් මේ දේවල් හැමදේම හරියට වෙනවනේ මේ පවුලේ සමගි අනිවාර්යයෙන්ම රැඳෙනවා. ඉතින් මේ පවුලේ සමගි ගැන තවත් කතා කරන්න අපි පුංචි විරාමයකට ගිහිල්ලා එමු. මිංචිකොළ අමිරිස් කරල් දෙකක් විතර මිංචි ග්‍රෑම් 10ක් විතර පොල් අඩලෙක විතර කියන්නේ බෑයෙන් සුළු ප්‍රමාණයක් මේකට මිශ්‍ර කර ගන්න ඕන මේ දෙහි ඇඹුල් ස්වල්පයක් ඒක මේ දැන් මම මේ හොඳයි අපි මේකට දැම්මිච්ච මිංචිකොළ ඒත් එක්කම සුදුළුණු ගෙඩිය පොල් අඩලයක් විතර මේ දෙහි ඇඹුල් ටිකක් ලුණු ස්වල්පයක් ඒකයි ඒක ඒ විදිහට බෙන්ඩ කරගත්තා ඒක ඒ බුරියානියකටම යන සම්බෝලයක් තමයි ඒක හොඳයි පේස්ට් එකක් ඊට පස්සේ අපි රයිත එක හදන හැටි දැන් කියලා දෙන්න ඕන රයිත එකට මොනවද ඕනි කියන්නේ රයිත එකට බී ලුණු ගෙඩියයි අමිලිස් කරලක් විතර හරි මේක දෙකට පලාගෙන සීනියට ලියා ගන්න හොඳයි ඊට පස්සේ අපි මේ කොළපාට පිපිඤ්ඤා මේක හොදලා අපි කරලා තියෙනවා ඒකේ මදේ නැතුව පිපිඤ්ඤාකේ අපි මේ පොත්ත විතරයි ගන්න හොඳයි ඇට අහු වෙන්නේ නැති වෙන්නේ පොත්තෙන් විතරක් කපා ගන්නවා සිහිනව ඊට පසු මේකට එකතු කර ගන්නවා කොත්තමල්ලි කොළ කොත්තමල්ලි කොළ ඔව් කොච්චර ප්‍රමාණයක් තියනවද ප්‍රමාණයක් කියන්නේ සාමාන්‍යයෙන් 3 දෙනෙකුට විතර වගේ මෙච්චර විතර ප්‍රමාණයක් ග්‍රෑම් ගණන් වලින් බොහොම අමාරුයි කියන්න ඈ ඒක පොඩ්ඩක් සිහිනියද නේ ටිකක් කෑලි හිටින වගේ කපා ගන්න කපා ගන්නවා ලුණු ගෙඩියයි ඒත් එකම ඊළඟට මේ තක්කාලි ගෙඩියක මදේ නැතුව පොත්ත විතරක් පොත්ත විතරක් අපි පිපිඤ්ඤා වලත් කරේ පොත්ත විතරයි ගත්තේ මොකෝ ඇට සහිතින් ඉඳලා ඒක හරි නෑ ඒක නිසා දැන් මේ පැත්තේ අවසාන වේගනේ එන්නේ මේ කිරි තමයි මේකට දොලන්නේ දැන් ඉතින් අප නිෂ්පාදනය කරන මුඛ කායතන වල කොහොම කරනවද කියලා දැන් ඒක තමයි පාවිච්චි කරන්නේ. ඔබ මේ කිරි දානවා නම් තමයි වඩාත් හොඳයි. වඩාත්
काजू मुद्रस पला කරපින්ච කොල ටික දාගත්ත ඊට පස්සේ අපි බැදගත්තු සීපුඩ් ටික මේක වැඩි තෙල් නැතුව සාමාන්‍ය විදිහට බැදගත්තා ඒවා තියෙන ඉස්මෙන් තමයි හුඟක් මේක බැද තැඹුනේ හරිම ලස්සනයි දැන් බඩගිනි වැඩි වෙන දැක්කව ඔයා කවද හදන්න සජි දෙමු අපිට මේ හදන්න ඕන නේ डॉक्टर कुमार मे यहाँ पाउल जीवित गातकोट ऐन प्रश्न मट वचने अनिया नियम नो ना संबंधता असम्मत संबंधता ई थिंक कोहमद मेवा वलट गुडक दिपत्म गहन पिरीमिकल दिपाश्रेम हित यमुन कोहमद अभी मेक नवत्गा मेक नवत्ता पुलुअपीट असम्मत संबंध अति वेन बला फ्रॉइड क्यूवे मे आदर के इसलम अम्मगेन दरुट लगन गो इट पास नति वेन उड़को अम्म कार बहुत विन दर का नति वेनो आयुसोनो आई पेर पास हमेनो आई गुरुवर यज्ञ हमेनो දැන් මේ නැති වෙච්ච දේ හොය හොය ගිහිල්ලා එක්තරා දෙන ලොකු කාලෙකදී ආදරේ දෙන කෙනෙක් එනවා වගේ පේනවා එයත් එක්ක සම්බන්ධ වෙනවා එතකොට හිතනවා දැන් මට ඒක ලැබුණා කියලා ඊට පස්සේ එයත් කාර්ය බහුල වෙලා හරි මොනවා හරි ලයි ටික කාලෙක ඉතර ලොකු උණුසුම් ආදරේ නැති වෙලා ගිහිල්ලා පස්සේ දැන් ආයෙත් මේක හොයන්න ගන්න දැන් හොයමින් තමයි හැමදාම මේ නිසා අපි හැමදාම ආදරයේ යාචකයෝ කියලා අපි ඒකේ පෙන්වලා දෙනවා එහෙනම් अभी हम लेमें हमें कवर अभी अदाल मुल लभ उम आदर पस नो लिया उखमा आगे विनाओ
पास पास ड्यूटी बाट है यूत कंबार वेल दिन कन दिन सलीगन दिन अंदर ट्रिप यूत कंबार मुल दिन सिपे लंकना उम्मीदन दिहा बल दिना आदरी स्विमिंग आपाय आदरी दिना पेन मंग आदरी कीन को हरिवाक्यमी मटवा आदरी ओने की इक निमी मम आदरी अर मेम आदरी दिंडा पेन गंड टिकास तेरी कथिकाचार दहाँ विनिकास दिंडा पेन गंडा पेन दिना बला मटवाद आदरने मटवाद आदरने इसर वागे ओम कीनों एक् हेतन एक हेतु अनेतम विवाह जीवित विविध पर्यशन कर्ण हर तीन अत्यावश्य प्रधान कर्ण से मूलिक मे आदर आवश्यकता इरपे सॉरी आहार आवश्यकता इरपे आदर आवश्यकता इरपे आरक्षण आवश्यकता इरपे लिंगिक आवश्यकता मे आवश्यकता हतर देखे आहार आवश्यकता तेना खंड दिन इसना फिर गेहन होना दिनों दिन गेहन अनहंद वृत्ति वाले दिना कुहमारी सप्रगण देवनी आरक्षण आवश्यकता इधन अभी विरमीकना रटग्यो गेहन मेहद अरे मूलिक आवश्यकता पुट पुटी कड़वे इतना अल्प गेदरना अरे आरक्ष लेबेन आना इतना यह आरक्ष होयानी अलमेनो मित्र मे लिंगिक संबंध आरक्ष होयान पेलमेन इतना आरक्षावधन एक्कीना समहलाट आरक्षावधा चुटा घाटा तीन इतकोट तुंगनी आहार आरक्षण निरपास आदर आवश्यकता आदर हिगौन मार हो आदर स्वाम पुरुष इन्नो नोना इन्नो एवना मे दिन्न कार्य बहुलाई अरे इसे लेबन लेना आदर होयान इतना आदर एक आवश्यकता निरपास मे हे तुनम हरियन कोट तब विशेष कक्तन इक आहार आदर आरक्षण लिंग आवश्यकता यदि लिंग आवश्यकता की स्वभाव धर्मेम कांता पिरीमी को दीलती धर्वन सैदी मे स्वभाव धर्म अपीट कर डीएनए की पनी वे आकल एम सहमे लिंक लिंक अत होमी एक नतवन कोना गेट मतना इतने को बुलवा दूर कवर आड़कना समर मेकाम अरे कैलक्युलेटर आना विसीपा विसीपा दागन सी विसीपा विसीपा मनोविद्यार गणा बे वन प्लस वन ईक्वल टू ने मेन मनोविद्या इकाई इका इकत कुरप इकाई ने मनोविद्या इकाई इकत कुरप मनोविद्या तुनायो इट वैडे एनी समय गणा बे समहार कैनकोट लिंगिक आवश्यकता बिंदु आई अब समहार पाउल कपल साबुहाम कथाकर किसीम लिंक आवश्यकता ये स्ट्रीट ने किसी मुनावाकने या धार्मिक या आध्यात्मिक पत्र बड़ा ये पुड़ी काल मतलब विलातीनो इतनी स्वाम पुरुष में लोग गैर लो ऐना सीट विजय पा कत दंड बे मित्र अर आवश्यकता सीट विजय मे आवश्यकता सीट गांडे बल्ल उपकरण के अंड बे एनी सा ऐना असम्मत संबंधिक कौर हरि पेटलिनी ने कौर हितला पेटलिनी ने एक इबे धान्यू मे क्रियावली वाल मदिवेन टीक सोयागेन यान गमने निकम इने का मम दाखी कौरवा वेरदीने हेम पेटलेन कोट एवं प्रश्न तीयने अपे जीवित कथाकर अपकीनवा योर लाइफ इज ईक्वल टू दि एबिलिटी ऑफ इमोशनल कंट्रोल की ओयाट ओयागे हंगीम परपालने तीन हेकिवे प्रमाणित जीवित सार्थक असार्थक एना ये हेम इन कोट तमाटे ये हंगीमेमेन करा गिहिल असम्मत संबंधता अनियम संबंधता अन्न गिहिल मतुन गेटलूट पेन नेतु गिहम अन्न करगन गिहल लकू अमारोक वेटला धरव नारेला दिखाद समहरलाटन तब कुछ कारण अक्मदा यतम मे तव पड़ हेतु अतीन समहर जानमे वसेम परेश दंपेन तीन जानमे वसेम लिंक तिरवाग देवा नमर वाक तीन वकील एक सीर पहाक पुंछ संख्या वक्तम इतना एक सीएल देवाबेनो सली मिल मुद्दा स्वाम पुरुष आदि लिंक सीएल देवाबेनो एन तरह नम्यता सामने एक होयान अनावश्य प्रमाण तेन पुलवा इतना समहार दिमापियांगे पारिसर पारिसरिक दिमापियांगे दाकिन दिमापियांगे असम्मत संबंधा अनियम संबंध पुंची काल मेक दाकिन दर्वा उलवटे आना आ सम्मत
සම්මත එකක් වගේ පේනවා. ඒ දෙමාපියෝනේ කරන්නේ. දෙමාපියෝනේ අපි ගොඩක් දේවල් ගන්න. ඒ නිසා මේ සම්මත දේ ලොකු කාලෙදී ආයේ අවුරුදු 18 හරි පරිපූර්ණ වුණාට පස්සේ ඒත් එතන එක සාමාන්‍ය තත්ත්වයක් කියලා. සාමාන්‍යම තත්ත්වයක් කියලා සම සමහර අසම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. ඒ නිසා මේක ඥානමය වශයෙන් ඉන්නත් පුළුවන්, පාරිසරික වෙන්නත් පුළුවන්. තව කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ආශ්‍රය කරන යාළුවෝ මිත්‍රයෝ ඒ වර්ගය අය නම් දන්නේ නැතුව හොඳ එක්කෙනෙක් වුණත් නරක වෙන්න පුළුවන්. එයා එහෙම කරනවා, හරි ජොලි මචං මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරන දේවලුත් එක ඒක සාමාන්‍ය තත්ත්වයක් පතන සම්මතයක් වෙනවා. ඊට පස්සේ මේ කාලේ අපි දකින දේ තමයි ගොඩාක් වෙලාවට ගොඩාක් ගැටලු අපිට හම් වෙන අයගේ ගොඩාක් ගැටලු මතුවලා තියෙන මේ සෝෂල් මීඩියා, මේ සමාජ මාධ්‍ය, Facebook විශේෂයෙන් Facebook වගේ දේවල්, YouTube වගේ දේවල් වල බලන්න තියෙන දේවල්, Facebook වගේ දේවල් වල ගිහිල්ලා කතා කරන දේවල් හම්බෙන අය. මේ නිසා අර අපේ කතිකාර්ච මේ මහත් මතක් කළා නිදහස දීම කියලා. ඉතින් මේ නිදහස දීම අනිවාර්ය දෙයක් කාන්තාවකට, බිරිඳකට. මේ නිදහස දෙනකොට දෙනකොට ඒ නිදහස කොතනින්ද කෙලවර කරගන්නේ, සීමාවක් අඳින්නේ කියලා තේරෙන්නේ නැති වෙනවා. මොකද මිනිස්සු හැම එක්කෙනාම මිනිස් මනස හැඟීම්ගත් වනයක කියලා අයියේ රිචර් කියලා කෙනෙක් කියලා තියෙනවා. ඒතර මේ නිදහස ඉක්මවාන කියලා Facebook වගේ දේවල් නිසා දැනට දික්කසාද ප්‍රමාණය ලෝකෙ හැමතැනම වැඩි වෙලා තියෙනවා. දිවිනසා ගන්න ප්‍රමාණය හැමතැනම වැඩි වෙලා තියෙනවා. හරි. ඉතින් මම හිතන්නේ අද වැදගත් දෙයක් ගැන කතා කර අපි කෙටි විරාමයක් සඳහා තමයි යන්න සූදානම් වෙන්නේ. සීෆුඩ් පොට් බිරියානි එක මේක හතර දිනකට අනිවාර්යයෙන්ම ඒත් එක්කම මේ තමයි අපි හදාගත්තු මිච්චි සම්බෝලේ ඒත් එක්කම මේ තමයි අපි හදාගත්තු රයිතා එක හරිම ලේසියි පහසුවෙන් පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන් දෙදරක කරනවා විනාඩි 20ක් ඇතුළත මේක කරගන්න පුළුවන් මොකෝ රයිස් කුකර් එහෙම තියෙන නිසා ඒ නිසා ඉතින් අපේ සියලුම දෙනාට ස්තුතිමු කරමින් ඈ ඔව් ඒක තමයි නිපොන් හොරලේ ප්‍රසන්න උපවේදී ඒක තමයි පොඩ්ඩක් ඉන්න මම කියන්න චෙෆ් ඉන්න නිපොන් හොටලේ ප්‍රධාන සූපවේදී ධර්මපාල හිරිමුතුගොඩගේ මහත්මයා චෙෆ් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම දර්ශක හිරිමුතුගොඩගේ බොහොම ස්තුති ඔබටත් සහයෝගය දෙන්නාවට ඉතින් අපි තව දවසක මේ වගේ රස කෑමක් හදන හැටි කියලා දෙන්න ශ්‍රීමාලි ඔය පැත්තට එන ඔව් සාජි thank you කතිකාරිතාරතුමිනි මට අහන්න හිතුණා අපි විරාමයට කලින් සාකච්ඡාවේදී අපි කතා කරා මේ නියම නොවන සම්බන්ධතාව ගැන මට ඔබතුමියෙන් අහන්න හිතුන දෙයක් තමයි මෙතනදී අපි ශ්‍රී ලාංකිකයේ විදියට අපි සංස්කෘතිය විදියට මේ දේවල් අපිට ගැළපෙනවද අපි මේවා පිළිගන්නවද ඒ වගේම අපේ කලින් පරම්පරාව ඒ කියන්නේ අපේ දෙමව්පියෝ අපේ නැඳලා මාමලා අපේ ආච්චිලාසියලාගේ අපි මේ දේවල් අහනවා හරි අඩුයි ඒගොල්ලෝ මොන ප්‍රශ්න ආවත් මේ එකට ඉන්න විදිහ අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ රණ්ඩු කර කර හරි මොන ප්‍රශ්න ආවත් තමන්ගේ දරුවන් එක්ක තමන්ගේ ගෙදර අයත් එක්ක ඉන්නවා කියලා අපි දැකලා තියෙනවා. ඉතින් මෙතනදී මේ 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 සමහර විට මේ කුමා මහත්මයා කිව්වා වගේ මේ සෝෂල් මීඩියා හරහා මේ ප්‍රශ්නය තව ටිකක් වැඩි වුණාද එහෙම නැත්නම් මේ මොන ප්‍රශ්නයක් නිසා මේ දේවල් වැඩි වුණාද කියන දේ අපිට හිතා ගන්න බෑ. ඉතින් මට එතනදී ඔබතුමියෙන් අහන්න හිතෙන දෙයක් තමයි මේ දේවල් කොහොමද වළක්ව ගන්න මොනවද කරන්න ඕනේ කියන දේ. ओ श्रीमाली दें अभी गुडाक देने कथा करता मे असम्मत सम्मतेन पिटपेन संबंधता वल्ट समाज कोच्चर इडाक दिन वन अद्धन तीरने ये समाज संस्कृति तो गुट अरे क्यूवागे अपे संस्कृति कोहमदेक बार गाने तो गुट अभी एवागे डॉक्टर कुमार लसन पेहदिलकर मेकट हेतु साधक ये हेतु साधक दिहा बलन एक आइसबर्ग एकागे समहार विलावट अभी मतुपिटीन दकीन हेतु साधक वलट वडा वहिचे हुंगाक्तियनो दिहट प्रमाण वेडी कहुम उना अभी हितमुको पौलाक्यतुले ये संबंधतावे दनगत्ता हम अभी दक्वन प्रतिचारे
ඒක සමහර වෙලාවට එහෙම සම්බන්ධයක් නොතිබුණා වෙන්න පුළුවන්. ඒක ලොකු කලබලයක් කරගන්න පුළුවන්. ඒකට මේකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉතින් වළක්ව ගැනීමේදී අපි ඉස්සලාම අපි කියන්නේ යමක් වෙන්න කලින් වළක්ව ගන්න එක ගොඩක් හොඳයි. ඇත්තටම අපි දැනගන්න ඕන පවුලක් ඇතුලේ ජීවත් වෙනකොට සමහර වෙලාවට අපේ පවුලේ අනෙකුත් සමාජිකයට එහෙම නැත්නම් සැමියා බිරිඳට මොනවද අවශ්‍ය කරන්නේ? එයා කැමති මොනවටද? එයාගේ අපේක්ෂාව මොකක්ද? මේ දේවල් දැනගන්නවා නම් අපිට වළක්වා ගැනීම කියන එක කරන්න හරි ලේසි. සමහර වෙලාවට කෙනෙක්ගේ හිත ඇදිලා හිත කියන එක අපිට පාලනය කරගන්න බැරි දෙයක්. සමහර වෙලාවට හේතු ඇතුව හෝ නැතුව කෙනෙක්ගේ හිත වෙනතකට ඇදී යන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන දේ තමයි එහෙම වුණාට පස්සේ ඒ කෙනා ලොකු වැරද්දක් කරා කියලා අපි ආව අයින් කරනවද? එයාට සමාව දෙනවද? එහෙම නැත්නම් අපි ඒක අපේ පවුලට එන්න නොදී අපි වළක්ව ගන්නවද? අපි හිතමුකෝ කෙනෙක් විවාහයට පත් වුණාට පස්සේ මගේ පවුල මම රැක ගන්නවා. ඒක ජීවිත කාලයටද? අපි ඒක తాවකාලිකව නෙවෙයිනේ. එහෙමනම් අපි පවුලට මැදිලා ඉන්න නම් අපි මොනවද කරන්න ඕන කියන එක ගැන අපි හිතා බලනකොට වළක්වා ගැනීම ඉතාම වැදගත්. හැබැයි එහෙමත් තියෙද්දි එහෙම දෙයක් වුණා නම් ඒක ඉවසීමෙන් ඒකට සැබෑ හේතු සාධකේ හොයලා ඒකට පිළියම් කරගන්න එක තමයි වටින්නේ. මොකද සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මට මේ වගේ කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක සැමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. හැබැයි දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ඕන. මේ වගේ සම්බන්ධතා නිසා අපේ ડોક્ટર කුමාර් එක්ස්ප්ලেইন කරා කොහොමද මේක දරුවන්ට බලපාන්නේ. මොකද දරුවෝ දුක් විඳිනවා, දරුවන්ට පවුලේ අම්මා තාත්තා දිගටම ඕන ඒගොල්ලෝ වැඩෙනකම්. සමහර වෙලාවට ඒගොල්ලන්ට මූණ දෙන්න වෙනවා. සමහර දරුවෝ ඉන්නවා අපි දැන් ගොඩාක් දකිනවා දෙමාපියන්ගේ සම්බන්ධතා නිසා දරුවෝ විඳින නිନ୍ଦා අපහාස. ඒ කෙනාට ඉස්සරහට යන්න බෑ එයාගේ ජීවිතේ. ඒ නිසා මං හිතන අය ඔක්කොම හිතපුවාම අපිට වළක්ව ගන්න හොඳ අභිප්‍රේරණයක් ඒවි කියලා. ඔව් මං හිතන්නේ ප්‍රශ්නයක් එන්න කලින් වළක්ව ගන්න එක තමයි හොඳ කියලා අපේ කතිකාචාර්යතුමිය කිව්වේ. ඉතින් බොහොමත්ම ස්තුති වෙනවන්ත වෙනවා කතිකාචාර්යතුමිනේ අද අපිත් එක්කතු වුණාට. අයබෝවන්. අයබෝවන්. හරි ඉතින් බොහොම ස්තුතියි. කාලය අද ඉක්මනට ගෙවිලා ගියා. ගොඩාක් දේවල් කතා කරන්න තිබ්බත් අපිට චූටි ප්‍රමාණය කතා කරන්න. හැබැයි චූටි වෙලාවට අපි ගොඩාක් දේවල් අපේ ජීවිතයට ගත්තා. අපි හිතන වින්දනීය උදෑසනින් ගෙදර බලාගෙන ඉන්න සියලුම දෙනාට ඔබට ජීවිතයට යමක් ගන්න හම්බෙන්නේ නැති කියලා. ඉතින් බොහොම ස්තුතියි. डॉक्टर कुमार बहुम स्तुति शेफ्ला दिन बहुम स्तुति सामग्री सूदान अभी हम मुने उदय सिंह अब सुबह साथिया।